සාතරෙන් පිළිගන්නවා ඉතුරු පුතිගල් YouTube channel එකට මගේ යොළුමයි යාළුවම අද මං ගෙනලා තියෙන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා ඔයාලාගේ ඇති smart phone එක touch phone එකක් Android Apple වලට හරියන්නේ නැති software එකක් අද ගෙනලා තියෙන Android phone වලට විතරයි මේක Apple වලටත් මම software එකක් ගේනවා අනිවාර්යෙන්. ඔයාලේ PC එකේ desktop එකට streen එක, phone එකේ streen එක ගන්න software එකක්. ඕනම PC එකට පුළුවන්. Computer, laptop ඕනම එකකට phone එකේ streen එක ගන්න පුළුවන්. Wi-Fi data off එකේ ගන්න. මුලින්ම software එකට MB28ක් විතර යනවා. මං මගේ හැබැයි ඔයාලේ ෆෝන් එකේ data cable එකක් ඕනේ computer එක set කරන්න. අවසනාවන්ත කතාවක් කියන්නේ මගේ data cable එකේ පොඩි damage එකක් වෙලා තියෙනවා. ඒක නිසා මට ෆෝන් එක set කරගන්න විදියක් නැතු ඉන්නේ. මං ඔයාලේ software එක කියන්නම්. මං කියන විදියට කරොත් වැඩේ කරගන්න පුළුවන්. හරි මම Google Chrome open කරගත්තා. open කරගෙන මම දැන් software එක මේ ඔයාලට පේනවද මෙතන install කරන් තියෙන zip එකක් ඇඩියද? zip file එකක් වගේ දාගෙන තියෙන්නේ. දාගත්තට data cable එකක් ගන්නකම් දැන්ට වැඩේ කරන්න බෑ මට. ඒත් ඔයාලට කියලා දෙන්න පුළුවන් ඔයාලා ඒ විදිහට කරන්න. scrappy android කියලා search කරන්න. ඊපස්සේ bitup.com කියන සයිට් එකෙන් අපිට පහසුකමක් හැටියට ඒක සුපිරිම software එකක් scrappy කියන්නේ github.com කියන සයිට් එකට වල යන්න ඒකෙන් ඒ software එක සුපිරිම නිර්මාණය කරලා අපිට දීලා තියෙනවා මේ පල්ලයට යද්දි වලට scrappy v1.18 කියලා එකක් තියෙනවා. එතනින් ෆෝන් එක ස්ක්‍රීන් එක ස්ක්‍රීන් ෂොට් එකක් දාලා තියෙනවා. අපිට මෙතනින් ඔයාගේ කම්පියුටරේ Linux එකක්ද Windows ද Mac OS ද වර්ග වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මගේක Windows නිසා මම Windows ඩවුන්ලෝඩ් කියන එක මේ ඩවුන්ලෝඩ් කියන link එක ඔබනවා. ඊට පස්සේ වලට වෙන මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා මම ඒක කැන්සල් කරගත්තා මොකද මම ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා 28 MB යන්නේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන වලට කරන් තියෙන ඩවුන්ලෝඩ් වලට ගිහින් මෙන්න මේ වගේ ෆයිල් එකක් එන්නේ ඒක රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් ෆයිල් කරන්න ඔයාල විනර් කියන software එක ලේසියෙන් දාගන්න පුළුවන් පොඩි අඩුවා MB ගානකට චූටි Google එකේ search කරන්න විනර් කියලා චූටි ගානකට දාගන්න පුළුවන් download කරගන්න පුළුවන් හරි අපි desktop තොරන new folder දානවා එතනින් okay කරනවා ඊට පස්සේ මේක extract වෙලා යනවා ඊට පස්සේ මම හදාගත්තු ෆෝල්ඩරේ ඩේ ටික දැම්මා. මේ තියෙන්නේ පේලියෙටම. දැන් නම් හරි. ප්‍රශ්නයකට තියෙන්නේ මගේ ඒක කැඩිලා ෆෝන් එක සෙට් කරන්න විදියක් නැහැ. ෆෝන් එක සෙට් කරලා මම කියන විදිහටම කරන්න ඕනේ. දැන් ඔයාලා ස්මාර්ට් ෆෝන් එක USB එකකින් ලැප්ටොප් එකට හරි කම්පියුටර් එකට හරි ගහගන්න. හරි. ෆෝන් එක ඔන් කරන්න. හරි. ෆෝන් එකේ යන්න සෙටින් වලට. සෙටින්ස්. හරි. සෙටින් ඇප් එක ඕපන් කරන්. ෆෝන් එකේ පල්ලෙහාට යද්දි ඔයාලා ඇති සයිටෙම් කියලා ඇති. සෙටින් වල ඇතුළේ. ඒක බලන්න. ඒකට ගියාම සයිටෙම් ඇතුලේ තියෙනවා පල්ලෙහාට යද්දි ඩිප්ලෝව ඩිප්ලෝව කියලා ගහලා තියෙනවා ඉංග්‍රීසියෙන් ඒ ඩිප්ලෝව කියන එකට යන්න.
ඒකට යම ඩිප්ලව ඔප්ටිම්ස් කියලා එකක් තියෙන්නේ. ඒක ගියාම පල්ලෙහාට යන්න ඕනේ වල. ඒක ඕෆ් කරලා ඇත්තේ ඔන් කරගන්නට. එතන සීට් තියෙනවා උඩින්ම නිල් පාටින් ඒක ඔන් කරගන්නට. ඔන් කරගත්තාම මේකේ ටික් දාන්න තියෙනවා. හොඳට බලාගන්න මොබයිල් ඩේටා always active කියලා වචනයක් ඇද ඉංග්‍රීසියෙන් ඒකට ටික් එකක් දාගන්න Wi-Fi scan කියලා එකක් ඇද ඒකට ටික් එකක් දාගන්න verify byte byte code of cable apps කියලා එකක් ඇද ඒකත් ටික් එකක් දාගන්න 3GPP80 commands trust again only extend unlock OEM unlocking කියලා තියෙනවා ඒකටත් ටික් එකක් දාගන්න ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි දාගත්ත software එකට ඇවිල්ලා ඒ කියන්නේ මේ අපි දැන් දාගත්ත file එකට ඇවිල්ලා අපි කෙනෙකුට මෙන්න මේ click කරන්න දැන් මගේ USB ගාල නැති නිසා problem කියලා වැටිලා බෑ කියනවා. ඔයාලා මේක කරාම මේ මෙන්න මේ කළු එකක් ඇවිල්ලා ඉතින් වචන ටිකක් ඉංග්‍රීසියෙන් එනවා, phone එක active වෙනවා. ඊට පස්සේ එක පාටම screen එක එනවා. ඔයාලා game එක play කරොත් පුළුවන්. ඒකෙන් දැන් හිතන්න මෙතන screen එක තියෙනවා කියලා phone එකේ. අපිට මේ mouse එක ගන්නත් ඔබලා කරන්න පුළුවන්. නැත්නම් phone එකමුත් කරන්න දෙයක් පේනවා. හරි එහෙනම් යාළුවනේ මම හිතනවා ඔයාලට ඕන දෙයක් අද දැනගන්න හම්බුණා කියලා. github.com කියන එකෙන් තමයි ඔයාලට මේ software එක ගන්න වෙන්නේ. winner කියන එක නම් නිකන් search කරලා Google එකේ ගහලා download winner download PC කියලා ගෙවුවාම එනවා නිකන්ම download කරගන්න. හරි එහෙනම් මම ගිහින් එන්නම්. අදට සමගමු. අනිවාර්යෙන් subscribe කරන්න. share කරන්න. like එකක් දාන්න comment එකක් දාන්න.